නමස්කාරවිීවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සෙමදාසද හම් සරනයමි නමස්කාහරවිවා සංහරුවනට සෙමදාමහා සංහ සරනයාමි නමස්කාරවේවා නොරුවනට සැමදතිසාරනහ සරනයමි සාදු සාද සාදු නමුබුද්ධහය අපගේ ගුරුදීෝොත්තම කල්්‍යයානුමිත්‍ර පෝජනීය පින්නොතුලොකු සාමීන් වහන්සේට අපගේ ගෞරවාදර නමුස්කාරය වේවා ශ්‍රද්ධහවන්ත වාසනාවන්ත පින්වත්න අදත් ඔබ මේ සෝදානන් වෙන්නේ දස්සන සම්පදා සඳහම් දේශනාව ශ්‍රවණය කරන්නට. ඉතින් අද දින දස්සන සම්පදා සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය දරන්නේ කළුතර දොඩංගොඩ පදිංචි පින්වත් රෝහිණී වීරසිහ මහත්මේ විසින් ප්‍රධාන අරමණ වෙලාතියන අද දින ජන්මදිනය සමරණ තරුෂිකා ප්‍රබුද්ධි දේණයට නිදුක් නේරෝගී සෝපත්භාවය සහ දේර්ගාවස ප්‍රාර්ථනා කිරීමත් මේ ගෞතම බුදුසුනේදීම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනඋදාවේවා කියෙන පැතුමත්. එවගේ මේ පරලවගිය කේපී බේලින් නෝනා මෑණියන්ට වA පියසේන වීරසිංහ පියාණන්ට විනීතා වයිලෙට් වීරසිංහ, පත්මා මාලනයේ වීරසිංහ සහ සෝමලතා වීරසිංහ යන සහෝදරියන්ට පින් අනමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා පෙනොත් දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අරමුණු පෙරදරුව අද මේ සිදු කරගන්න උතුම් ධර්මදාන මේ පින්කම ගැන්න සන්තෝසයට පත්වෙන්න කලාතුරකින් මේ ලෝකයට පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් ඉස්මතු කරන දේශනා කරන. ඒ උතුම් ජීවිතයේ දුක්තැවුල් නිවාලන ජීවිතයේ සංසිදීම ඒවගේ විශේෂ අවබෝධි ඥානය ඇති කරන ඒවගේ දුකින් අත්මිදීම නිවීම දුක්ගිනි නිවීම ශාක්ෂාත් කර ගැනීමට උපකාරවනය උතුම් ධර්මය මේ ආකාරයෙන් ලක්වාස ලෝවාස බොහෝ දෙනකුට ලබාදීම ගැන ශ්‍රද්ධහා රූපවාහින ශ්‍රද්ධහා ලක්කරු ගුවන් විදුලිය තුළින්. මේ උතුම් ධර්මය අද බොහෝ දෙනෙක් ලංකාවාසීව ලෝවාසිව ශ්‍රවනය කරනවා. තිඒවිදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්දීම බුදුරජාණන් වහන්ස වදාළි දානයන් අතර අග්‍රධානය උතුම් දානය කියලා ඉතින් ඒ ගැන සන්තෝසයට පත්වමින් අපි මේ සද්ධර්මය මෙතැන් පටන් ශ්‍රබණය කරමු ඉතිං අපි මේ දස්සන සම්පදා සදහම් දෙශනා මාලාව තුළ සාකච්ඡා කරමින් සිටින්නේ අපි කතා කරමින් සිටින්නේ අපි දර්සන සම්පත්තිය එනන් දිිට්ටය දෘෂ්ටිය දර්ශනය පිරිසුදු කරගැනීමට දර්ශනය නිවැරදි කරගැනීමට උපකාරවන බුදුරජාණන් වහන්ස වදාල උතුම් දහම් කරුණු. ඒ තුළදී විශේෂයම අපි හඳුනගත්තා මේ දර්සනය සොවිසුද්ධ කරගන්න දර්ශනය පිරිසුදු කරගන්න අපිට මේ පටිච්ච සමුපපාදය පිළිබඳවතිය අවබෝධය නිවැරදි තේරුන් ගැනීම අපට බොහෝසේන්ම උපකාරවෙනු අපේ ජීවිතයේ දුක හටගන්න ආකාරයත් දුක නැතිවේ නාකාරයක් තේරුම් ගැනීම තමයි ලෝකෝතර සම්මා දිිට්ටිය වසේ හැමනැත්තං ධර්මාර්ගයේදී ප්‍රඥාව වසයෙන් සේක බලයක් වසයෙන් වඩා ගන්න ප්‍රඥ්ඥාව වගේ මින්න්ද්‍රී ධර්මයක් වසයෙන් දෙවුණු කරගන්න ප්‍ර්ඥාව විස්තර කරද්දිි බදුරජාණන් වහන්ේ විස්තර කරන්නේ. ඉද භික්කවේ අරසාාවකෝ පඥ්ඥවාහෝති ආර්ශාවකයා ප්‍රඥාවන් තෙක්වෙනවා කොතකින්ද උදයත්්‍ර ගාමිනියා ප්ඥාය සමන්නාගතු අරියාය නිබ්බේදිකාය සම්මා දුක්කක්හය ගාමිනි. එක ඇනේ උදේ වය සමුදේ වය එකැන දුකේ සකස්සීමත් දුක නිරුද්ධවීමත් ගැන නුවනක්කේක. අරියාය නිබ්බේ දිකායි එකන ආරය වූ කල කිරීම එමනන් තිවුණු අවබෝධය තුළ කලකිරීම උදාකර දෙන. මැනවින් සේලුදොක් ශ්‍රේකිරීම පිණස පවතින නොවනක් ඥානයක් ප්‍රඥාවක් දර්ශනයක් ක. අනු බුදුරජාණන් වහන්සේ වධාරනවා එහෙම නැත්තා මේ ලෝකයේ බොහෝ දෙනෙක් දීහි දිට්ටිගතයහි පරිවට්ිතා දෙවුමනුස්සා ඕලී යන්තියගේ අටි දවන්තියකි. දෘෂ්ටන් දෙකකින් මඩනාලද මැඩික්්ච යටකරගත්තු යටවෙච්ච දිවි මිනිසුන් ඇතමෙක් ගැලෙනවා ඕලී අන්තියගේ ඇතමෙක් මේ සසර තුළම භවය තුළම ගැලෙනවා පිහිටා සිටි නෝ ගිලෙනව අචිදාවන්තයගේ තවකෙක් අචිදාවනය කරනවා ඉක්මොවාදුවනෝ චක්කු මන්තෝව පස්සන්ති ඇස් ඇත්තෝම තමයි නිවැරදිව දකින්නේ බදුරජාණන් වහන්සේ කොහොමද වෙන්නේ කළ පහදනෝ කතංච ෝලී අන්තියගේ ගැලෙන්නේ පිහිටා සිටින්නේ කොහොමද ඇතමෙක් මේ ලෝක සත්‍යය බහෝසේ ම බදුරජාණන් වහන්සේ වදාාරන බවරාමාදේව මනුස්සා භවරතා බව සම්මුදිතා. මේ ලෝක සත්වයා දෙවමිනිසුන්ව භවයේ පැවැත්මේ එකැන ඇතැයි කියලා ගත්තු දෙයින් එක පැවැත්මෙන් එක අපි ඇතැයි කියලා ගන්නවා මේ ඇස කණ නාසේ දිවකය මනස. මෙන්න මේ ආයතනයන් අපි ඇතැයි කිය රගෙන ස්ථීරයික ැරගෙන සාසොතයිකෙ ලැරගෙන. එතන මම කියලා පැවැත්මක් තියෙනවා කිය ලැරගෙන බවයෙන්ඒ පැවැත්ලෙන්ම සතුටු වෙනෝ. බවරාමා. ඒම නවා තැම්පල කරගෙන වාසස්ථානය කරගෙන බව රතා ඒකට මැලිල බව සම් මදිිත අයකම සතුට වෙනු ඒ ඇසකන නාසේ දෙවකයි මනසි පැවැත්මෙන්ම මම කියන පුද්ගලයාගේ පැවැත් මෙෙන්ම ඒ ආත්ම සංකල්පනාවෙන්ම එකන් තමම් ඉස්සර හට දාගෙන ඒ ආත්ම දෘෂ්ටි පදනම් වෙච්ච භව දෘෂ්ටයෙන් ඒ පැවැත් මෙෙන් සතුට වෙනවා ලෝකයට බුදුරජාණන් වහන්සේ බව නිරෝධහාය දම්මන් දේශයේ මානයේ බව නිරෝධය පිණස ධර්මයේ දේශනා කරද්දි නචිත්තම් පක්කන්දති පසීදති සන්තිට්ටති නාධමුච්චති. ඒකනේ හිත බැහසගන්න නෑ හිත පහදින්න නෑ එහි හිත ප්‍රමුතිිත භාවයට සතුරට පත්වෙන නෑ. අන්න බුදුරජාණන් වහන්ස වදාලා ඒ අය තමයි නවතින පිරිස. ගැන භවයේම ගැලන පිරිස. භවයම පිහිට ලයින්න ගිලන පිරිස. නවතින පිරිස. තින් බොහෝ පිරිසක් කෙහෙමනේතින් අපි මේ අපිටඋනත් දැම් මේ මම කියල මෙතන පැවැත්මක් නෑ. අපි මමව කියල පැවැත්මක් මේ ඇස කණනාසේ දිවකය මනස පාදකකරගෙන මේවට ගෝචරවෙන රූප ශබ්ද ගන්ධ රස පහස. කියල පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයාට බාහිර ලෝකයේ දකින්න රෝප තියනවා ශබ්ද තියෙන වහන්න ගඳ සුවද තියනවා ආග්‍රහණය කරන්න විඳන්න රස තියනවා විඳන්න පහස තියනවා දැනගන්න අරමුණු තියෙනවා බාහිර ලෝකයක් තියෙනවා කියන තැනින් තමයි අපි ඒ සාස්සත පැවැත් මෙම ස්තේර මම කියලා පුද්ගලෙකුගේ පැවැත් මෙම 19th, Baptist, I và, I và, uh, and, so ි සතටිය එහෙම පුද්ගල බවක් මෙතර නෑ කිව හමු එතන මම කියලා ගන්න දෙයක් නෑ කිව හම අපිට එක හිතාගන්න බැහැ අපි අපි අපිට ධර්මය කරේ හිත පහදි නැනෑ ඒ බව නිරෝධී ඒ පැවැත්ම නිරෝධී පිරිස ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කරෙේ හිත පහදි නෑ මෙතන මම කියල ගන්න දෙයක් නෑ මගේ කියලා ගන්න දෙයක් නෑ මගේ ආත්මය කියලා තමන්ගේ පැවැත්මක් මෙතන තමන්ගේ වසගේ පවත්තන්න පුළුවන් පැවැත්මක් මෙතන නෑ කියලා මේ ව නරෝධයට ධහරම දේශනා කරද්දි මේ කෙරෙ හිත පහදිින් නැත්තං හිතේ බැසගන්න නැත්තං එක හිත සතුටු වෙන්නේ නැත්තං පිහිටන නැත්තං අන්නේ යාය බවේ ගැලෙන පිරිසකිව්වා. බවේ තුළම නමතින ප පිහිටාආසිටන පෙරිසකිවෝ. ඊලාන්නට බුදුරජාන් වහස වදලා අ්‍රදාවන්තයගේ තවෙක් අත්‍ර ධාවනය කරනවා. කොහොමද භවේන කෝපනයක අට්්‍රියමානා හරායමානා ජිගුච්චමාන පැවැත්මෙන් බවයෙන් ඇතමෙක් පිඩාවට පත්වනෝ වෙහිෙසට පත්වනවා දුකට පත්වනෝ ලැද්්‍යහැ වෙනවා මේක පිළිකුල් කරලා මේ අපපිරියා කරලාවිකින් කලකිරීමට පත්වල මේ පවතින ඇස කණනාසී දෙවකය මනස එකන මේ පැවැත්මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ වගේ පැවැත්මේ මේ මම කියන පපුද්ගල බවේ පැවැත්මෙන් මේකින් අසතුට වෙලා විභහයා එක මේක නොපවැත්මක් පතනවා එමන කාමයන්ගේ පැවැත්මෙන් දුකට පත්වල වෙහෙසට පත්ල පීඩාවට පත්වෙල යාදින ප්‍රකට වෙලා එක නොපවැත්මක් පතනවා. රූප රූපය තුළ විදින අනේක දුක්ගැහැට රූපය නිසා විදින අනේක දුක්ගැහැට අපි රූපය නිසා නොයෙකුත් පීඩා විඳන වන නේද. අපිට කායික රෝග මාහනසික රෝගාආදී වසේ නොයෙකු තරෝග පීඩාමේ රූපයේ මුල් කරෙන හට ගන්න වගේීම නොයකු සමාජයේ ප්‍රශ්න මේ රෝපයේ මුල්කරගෙන දණ්ඩාආදාන සත්තා අදාාන කළහා විද්ගහ විවාද තුවන් තුවන් පේසුඥ මුසාවාද අනේකේ පාපකා කුසලා දහමා සම්බවන්. දඩුමුගුරු ගැනීම් අවියවිද ගැනින් තෝතෝ තයි කළ බැ ගැනීම. වාවාද කරගැනීම යුද්ධ කලකෝ හල ඔක්කොම හටගන්නමේ රූප ආධිකරනම් පරිච්චමේ රූපයේ මුල් කරගෙන රූපය නිසා.ඒ වගේ මේ කාමේ නිසා මෙන්න මේ පැවැත්මෙන් කෙනෙක් පීඩාවට ලැජ්ජහාවට දුකට පත්වල මේක ආදීනව දැකලා මෙක නොපැවැත්මක් පතනවා. අන් විභවාවන් අපි නන්දන්ති කොහොමද විභවයක් පතන්නේ අයංකෝසෝ අත්තා කායස්ව බේදා රම් මරණා උත්්චද්ජති විෙනස්සති නැෝති පරම් මරණ ඒතන් සන්තන් ඒතන් පනීතන් ඒතන් යහාවා ඉහැන මේ කය මේ ආත්ම ආත්ම මේ මම කියලා ඉන්න පුද්ගලයා මරණින් මත්තේ කායස්බේදා උච්චිද්ජති නැසෙනවනං හොඳ විනාස වෙනවනං හොදයි. මරණින් මත්තේ නොවෙනවනං හොදයි අන්නේ නොවෙන ස්වභාවේ නොපවතින ස්වභාවේ තමයි ඒතන් සන්තන් ශාන්ත ප්‍රණීත ඒකමයි ජීවිතය යතාර්තේ ඇත්ත කියලා එම විභවයක්ගැන ඇතයි කියලා ගත්තු දෙේක ඇතැයි කිය ගත්තු පැවැත්මක්කගැන්නේ අ එක නොපවැත්මක් කැමති වෙනවා. ඇති බවට ගත්තු මේ ඇස කණ නාසේ දිවකය මනසර බව දෘෂ්ටි පදනං වෙලා ගත්තු ඇස කණ නාසේ දිවකය මනස මරණින් මත්ත නැති වෙනවානං හොඳයි මේ පුද්ගලයා නැතිව වෙන න හොඳ අන එහෙම හිතලා මේ විභහෝයක් විභවන් අභි නන්දන්ති නොපවැත්මක් කැමතිවෙනවා. එක ඒකන බොහෝ දෙනකොට ජීවිතය පීඩා කරදර එට සෙවිදි හානි කරගන්න හිතෙන්නේ එක ඇනි සේදි විහානි කරගත් ට පස්සේ මේක නැතිවෙයි අන උච්චේදයක් සතුට පිළිගන්න. මිදුක නැතිවෙයි තමන් කියන පුද්ගල අවසංවෙයි කියලා එක වැරදි දෘෂ්ටියයක් එවිදිට විභහව මත්තති කිසිවක් නෑකන තැනින් වයානක මිත්‍යාදදුෂටිෝල්ට පවා යන්න පුළුවන්නිකන මේ අකුසලේ විපාක නැහැකිලා ඕන දෙයක් ඕන යරා වැඩක් ඕන භයානක අකුසලයක් කරන්න පෙළබෙනවා. විබහෝ දෘෂ්ටිය නිසා. නමුත් තවත් කෙනෙක් විභෝධෂ්ටියය පදනං කරගෙන මේ පවතින දේ නොපවැත්ම කැමති වෙලා විභහය පතාගෙන අර කාමයන්ගේ කාමයන්ගේ පීඩාව කාමයන්ගේ පැවැත්ි පීඩාව දැකලා කාමයන්ගේ නොපවත්ම පතාගෙන අන රූප දිහාන ප්‍රථමත් දිහාන දෙවි නිදිහානේ තුන්ව නිදිානය හතරවි නිදිහානය කියෙන දිහාන උපදෝනු අන රූපයේ දිහාන කාමයන්ගේ නොපැවැත්ම. එළඟට කා රූපයත් ආදීනව දැකලා අරූපයේ වඩන කාසානංචායතන විඥ්‍යාණංචායතන අකින්චඥාත නනිවසඥා නාසං්ඥායතනකින් නරූප දෙහාන වඩනම්. ඉර පස්සේ ඒ ස්වභාවය ඒස්වභභාවත් සඥ්ඥාව තියෙනවා කියලා ඒකෙත් ආදීනව දැකළ අස්ඥ සඥ්ඥාව වඩනු සං්ඥාව ඇත්තිම නැති. අසඥී බව. මෙන මේ විදිහට මේ නොපවැත්මක් එක ඇතැයි කියලා ගත්තු රූපයක වේදනාවක සං්ඥාවක සංස්කාරයක විඤ්ඥානයක නොපවත්මක් කැමති වෙලාය නොපවත්මක් අද්දකිනෝ එකකින් සතුට වෙන. අනක බුදුරජාන් වහන්සේ වදල අචි දාවනයක් කියලා ඉක්මවා දිවීමක් එක ඉක්මවා දවීමක් කියල කියන්නේ එක ඇති ඇතැයි කියලා ඇරගෙන තමයි යාය එක නොපවැත්මක් නැතිවීමක් පතන් ඇතයි කිය දැකල එකඇ තමන්ගේ හිෙවනැල්ලට බයි දුව නොවගේ වැඩා එකන් අපි කොච්චර හෙවනැල්ලට බයේ දව්වත් හෙවනැල්ල අපේ පස්සෙන් එනවා ඒ අපිට මගහරෙන පුළුවන්කමක් නෑ අන්නේ වගේ මේ පැවැත් බහු ඇතැයි කියලා ගත්තුේමහෙවනැල්ලක්වාගේ තමයි එකෙන් නොපැවැත්ම විභවය කියන එක අන්න ඒ විදියට අති දාවනය කරනො තවත් පිරිසක් එකැන් මේ ලෝක විමුක්තියක් කැමති වෙලා බුදුුවරු නැති ලෝකේ මේ විභවය තමයි විමුක්තිය හැටියට දකින දෙඟා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉස්සරලත් ඒ බුද්ධකාබෝ බුදුරජාණාස පහළ වෙච්තිියුගේ දිහාන වඩලනේ දාලාර කාලාම උද්ධකරාම්පුත්තනේද මේ අරෝප දිහාන ආකින් චඥායතනය නේව සංඥානා සංඥායතනය වගේ අරෝප දිහාන රූපයේ නොපවත්මකින් විභහොයක්ත් පතාගෙන විමුක්තියක් හෙවවා ති අපේ. බෝෂතාාණන් වහන්සේ කිසිදේක සැනසිල්ලක් නෑ ඒ හැම තැනම උපාධානයක් තියනවා බව පැවැත්මක් සකස් වෙන අයි නිසා යැලි උපතක් වෙනවා. ඉපදීමෙන් නිදහස් වෙලා නෑ කියලා එක සතති දැකලා බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ සත්ති හොයාගෙන ගියා මේ භහවේ සකස් නොවෙන. ඉපදීම සකස් නොවෙන ස්වභාවයක් අත්දකින්න පුළුවන් කියන. ඥානය බුදුරජාණන් වහන්සේ ගවේෂනය කළා ඒස් අප බුදුරජාණන් වහන්සේ අන්තිමේට අවබෝධ කළා. තුරන්න බුදුරජාණන් වහන්සේ පෙනලා දෙනවා. ඒ විදිහෙට ඇතමෙක් ගැලද්දි භවයේම තවත් පිරිසක් අති දහවනය කරදි චක්කු මන්තෝව පස්සන්ති. ඇස්සැත්තෝමයි මේ දහම දකින්නේ කොහොමද ඇස්සත්වෝ මේ දහම දකින්නේ අ බුදුරජාණන් වහන්සේලා තමයි ඇත්තන්ට දකින දහම පෙනලදෙන් ඒ ඇස් පාදගන්නේ මුලින් අප බුදුරජාණන් වහන්සේ එකයි බුදුරජාණන් වහසසිරි කියැනෙ චක්කු බුතු ඒ බුදුරජාණන් වහසේ ජානන් ජානාති දැනගතයුතු සියල්ල දැන ගත්තා. පස්සම් පස්සති දැක්ක ේතු සියල්ල දැක ගත්තා චක්කු බෝතෝ එකන ඇසින් දහම් ඇසිං උපන්න කෙන ඥාන බොහොත ඥානයෙන් උපන්න කෙන අවබෝධීන් උපන්න කෙන බ්‍රහ්ම බොුදුෝ ශ්‍රේෂ්ටත්වයෙන් උපන්න කෙනා. වුවත්තා මේ ධර්මචක්‍රය මේ සත්‍යය ප්‍රවර්තනය කරන කෙනා. පවත්තා ධර්මචක්‍රය කරකව නොත්තමයන් වහන්සේ. අත්තත්ස නෙන්නේතා මේ ජීවිත අර්ථය සැබෑ අර්ථය සැබෑ යහපත මතු කර නුත්තමයන් වහන්සේ. අමතස්ස දාහතා අමුෘර්ථය ඒ අමරණීයත්වය. ද දෙන උත්මයන් වහසේ අමමුෘත්්‍ර දායකයාාණන් වහන්සේ. කෞුදේ ධම් අස්සාමී තතාගතොත් මේ ධර්මයට හිමිකාර වූ ධර්මස්වාමීෝ තතාගත බුදුරජාණන් වහන්සේ. අන්න බුදුරජාණන් වහන්සේ ඒ ඇස් පාදගෙන අන්න ඒ බුදුරජාණන් වහන්සේ අනපන්නස්ස මගගස් උප්පාදේත නූපන් නිවන් මඟ උපදනවා. අසංජාතස්ස මගගස් සංජනයේද හට නොගත් නිවන් මග හටගන්න නවා. අනක්හාතස්ස මග්ගා සක්හාත කිසිවෙෙක් නොපැවසූ නිවන් මග පවසනවා. මක්ග්ඥුමි මාර්ගයේ පිළිබඳ අතිශ්යයිෙන්ම ඥානයෙන් දැනුමෙන් පරිපූර්ණ අවබෝධීෙන් යොක්තයි. මග ගඥු, මග කෝවිදු අතිශයෙන්ම දක්ෂයි. මගග්ඥු මග්ගවිදූ මග කෝවිදුව. මග්ානු ාජ සාවකා විහරන්ති පච්චා සමන්නාගත අන්න ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙෙන මාර්ග අනුව තමයි ශ්‍රාවකයන් පසුව හිත්මෙන්. අන්න ඒ නොනැත්තන්ට දකින දහම බුදුරාණ වහන්සිවර කරන්නේ කොහොමද චක්කු මන්තෝව පස්සන්ට එස්සත්තෝමයි ඒක දකින්නේ. කොහොමද භෝතම් බහොතතෝ පස්සති අන්න නොෝනැත්තට බුදුරජාණන් වහන්සේ ප හටගත්තුදේ හටගත්තු දෙයක් වසේ දකිින්. සකස්ෝදේ සකස්සූවක් වසීම දකිින්. බොත බොහොටතෝ පස්සති අන්නේ සකස්වීම සකස්වීමක් හැටියට මේතුව ප්‍රත්තියන්ගෙන් සකස්වීම සකස්වීමක් වසීම දැකලා බොහුතස්ස නිබ්බිදාය විරාගය නිරෝධයයි පටිපන්න හොට අන්නේ බොහුතය කෙරෙහිඒ සකස්සෝ දේ කෙරෙහි කලකිරීම නොඇල්ම පිණිස එක නිරුද්ධවීම පිණිස ඇති පදාවේ යදනවා ඒ ඇස්සැත්තා විදිට දැකලා තේරුම් ඇරගෙන. දෝට මෙන මේ කාරණාව අපිට මේ බොහොතය කියන්නේ කුමක් දෙ කියෙන කාරනාව තවදුරටත් පැහැදිලි කරගන්න පුුවන් දේශනාවක් අපිට මුණගැනව සංයුක්ත නිකාය අභිසමයේ සංයුක්ත නිධන වර්ගේ අභිසමය සංයුක්තයේ බොහෝත සෝත්‍රයේ බොහත සෝත්‍රයේ කලාරකත්තිය වර්ගේ තියන බොහොත සෝත්‍රයේ සැවත්නෝරදී බදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. තත්්‍රකෝ භගවා අයස්මන්තන් සාරිපුත්තන් ආමන්තේසි. ඉතින් භාගිතුන් වහන්සේ ධර්ම සේනාධිපති. ප්‍රඥ්ඥාවෙන් අග්‍රේෂරව සාරිපුත්තයන් වහන්සේ අමතා වදරනෝ. බුදුරජාන් වහන්සේ කියා සිටිනවා බුදත්තමිදන් සාරිපුත්ත පාරායනයේ අජිත පන්හි. සාරිපපුත්ත මම පාරායනේ අජිත ප්‍රශ්නය. ඉගැන පාරායන වගේ කියලා සුත්තනිපාතයේ සුවිසේෂයේ ධර්ම කොට්හාාස සෝත්‍ර සංග්‍රහ කරලා අතීතය රහතන් වහන්සේ ගෙහි ශ්‍රාවකයන් හරි ඉහලින් සම්භාවනාවට ප්‍රාර්ථ භාජනය කරපු. එවගේම පරිශේලනය කරපු දහාරණයකර තුන් ධර්ම කොට්ාසත් තමයි සුත්්‍ය නිපාතය අපේ ගුරුදේවොත්තම ඉ ලොක මන් හසේ තුම් සුත්තනි පාතිය අප බුදු සම තවම වැඩවසිත කියන නමින් සිංහලට පරිවර්තනය කරලා තියෙන ඔබට පොත්ව හන්ස කියවන්න පුොළුව. තින් අන්නෙ කිතින පාරායන වගේ කිය අන්නේ පාරායන වර්ගේ සුවිශේෂය කියන්නේ මෙත්තරින් ඉතරට ඒෑමට පාරගල කියනවා එතරට. ඉතරට යෑම පිණස උපකාරිවන දහම් කරුණු. විදර්ශනා නිශත්‍රීත දහම් කරන විශේෂයම දේශනා කරන භාවරය ඉතාපසයගේ දාසයක් වු ඉතාම ප්‍රඥාවන්ත නොවනැති එවගේම දෙහාන උපද වගත්තු වේ බමුණු ඒ ශේෂ්‍යයන්ට ්‍රාහ්ුණ ශිෂ්‍යයන් දහස්සේ දෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රාවකයන්ගේ නමින් දේශනා පාරායන වර්ගේ අන්තර්ගත වෙන වන්නේ පායන වර්ග අජිත්ත මානාවකයට ඒ අහපු ප්‍රශ්නෝලට දුන්න පිළිතුරු සඳහන් සෝත්‍රයට කියන අජිත්ත සෝත්‍රය හමනත්තන්ටෙන අජිත පං්ඥන කියලා අජිත පං්හිේ. අන බුදුරජාණන් වහස විටිමිට මේ පාරායන වර්ගේෙම නැත සුත්ත නිපාතයේ දේශනල විශේෂයම ගාතතියනෙ ගාතා ඉස්මතු කරමින් ඒවයි ගැඹුරු අර්ථ තියනවා. ඒ ගැඹුරු අර්ත මතු කරලා දෙෙනවා ම මේර්ථ කවරාර්ථයක් පිෙනසද මේ ගාතාව මෙහි පාරායන වර්ගයේ දී දේශනා කළේ අට්ටක වර්ගජ දේශනා කලේ කියෙලා මෙහම බුදුරජාන්හස විටිවිට තමන් වහන්සකි ශ්‍රාවකයන්ගේෙන් අහනොයි වගේම ශ්‍රාවකයන් වහන්සේ අතර රහතන් වහන්සේ අතරත් මේ සුත්තනි පාතයසාක්කච්ඡා වෙලා තියෙනවා. එදකොට මෙතැනති බුදුරජාණන් වහන්සේ සාරිපුෘතයන් වහන්සේ අහනුව මේ පාරායන වගේ අජිත ප්‍රශ්නයේද අජිත මානවකයා මෙන්න මෙහෙ හනව කොහොමද ඒච සංකාත දම්මාසේ ඒච සේකා පුත්හු විද තේසම් මේ නිපකෝ ඉරියම් පුට්ටුවෝ පබ්රෝහි මාරි සාති. අන්න එක තේරුම තමයි ඒච සංකාට දම්මාසේ සංකාට දම්ම කෙල කියන්නේ රහතන් වහන්සේ ධර්මය අවබෝධ කරපු පරහතන් වහන්සේ ඒච සේකා පුතුූයිද බොහෝසේන මෙහි වාස මෙහි සේක දහම්මගේ හික්මෙන ශ්‍රාවකයනුත් තේසම් මේ නිපකෝ ඉරියන් පොට්හෝ පබ්රෝහහි මාරිසයේ රහතන් වහන්සේලාගේ විහරණයත් එස් රේකයන්ගේ විහරණයක් කොහොමද ධර්මාර්ගේ හැසිරෙන්නේ ධර්මික ජීවිතයේ පවත්තන්නේ කොහොමද කිය මේ මා විසි අසපු ප්‍රශ්නයට නිදුකාණන් වහන්ස උත්තර දෙන්න කියලා අජිත්ත මානෝක බදුරජාන් වහන්සේගේ අසාසිටිනෝ අන්න බුදුරාණ වහන්සේක සිහිපත් කරල්ලා අහනුව ඉමස්සනකෝ සාරිපපුත්ත සංකිතයන භහසි තස්ස කතන් විත්හාාරයන අත් වෝ දට්ට බෝති සාරිපුත්ත මෙන්න මේ සංශේපයෙන්ගේපු භාෂිතයේ ආර්ථයේ කොහොමද විස්තර වසය අපි තේරුන් ගන්න. එතකොට බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ නෙහෙඩ වෙන. දෙෙනුවතතාඩත් බදුරජන්හන්සේ ගාථාවසිහි පටත් කරලා ඒේච සංකාාත දම්මාසේ ඒච සේකාපතු ඉහ තේසම් මේ නිපකෝයිරයම් පොට්ටෝ පබරෝහි මාරි සාති සාරිපපුත්තය මේ පාරායනය අජිත ප්‍රශ්නයේ දිබන් මේ ගාථාව වදාලා මගේ මේ ප්‍රශ්නය ඇහු අජිත මානවකයා තමයි රහතන් වහන්සේගේ සේක ශ්‍රාවකයාගේ විහරණය කොහොමද කියලානක අර්ථය තේරුන් ගන්න ඕනෙ කොහොමද තුංගනිතාවට ඒ දෙවිනිවතාාවට හදදි සාරිපපුත්්‍යයන් වහන්සේ නහදවුණා තුංගනිවතාාවටත් බදුජාණන් වහසේ ප්‍රශ්නයම මෙම සදී තනදෙත් සාරිපපුත්තයන් වහන්සේ හෙදවුණා. අනේ ඉට පස්සේ බදුරාණන් වහන්සේ මේ තුංගනි වතාවටත් නෙහිඩු නාට පස්සේ සාරිපුත්්‍යයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසරු සාරිපුෘත්්‍යයන් වහන්සේ තමයි මේ නහෙඩවෙන්නේ. එතරම් එක ගැඹුරු ප්‍රශ්නයක් ව ේතුව ඒවගේම සුවිසේෂී ප්‍රශ්නයක් වේතුයි අන්න එනිසා තනද නහෙඩවෙනෝ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්්‍ර මහරහතන් වහන්සක හන බභූත මිදන්ති සාරිපුත්්ත පස්ස සීතියන්න. අපි අර දිිට්ටි ගත සූත්‍රිය රිස්සල ස්මතු කරපු බහෝත කියන කාරණනාවේ ස්මතු කරමින් බුදුරජාණන් වහන්සේ සාරිපපුත්යන් වහසේ ගහනෝ බහෝත මිදන්ති සාරිපුත්ත පස්ස සීති සාරිපුත්තෝප මේක ඉඩන් මෙ බොහෝතයක් කියලා සකස් වුවක් කියලා සාරිපපුොත්තයන ඔබ දක්කිහි දකිනවද මේක සකසුවක් කියලා දකිනවද හටගත්තු දෙයක් කියලා දකිනවද ඌූ දෙයක් කියලා දකිනවද අන්න එතකට සාරිපුෘත්තයන් වහන්සේ ප්‍රඥාව අවදි වෙනවා සාරිපෘත්තයන් වහන්සේ ප්‍රඥාව මතු වෙනවා ධර්මය උතුරා ගලා යනවා සාරිපපුෘත්තයන් වහන්සේගේ ශ්‍රීමකයිෙන් බොහොත මිදන්ති භන්තයේ යතා බොහොතන් සම්ම ප්ඥාය පස්සති. ස්වාමීණ මේක සකස්සුවක් කියලා යතාභහොත වසිෙන් ඇති සැටියෙන් දෙවුණුකරවු ප්‍රඥාවෙන් දකිනවා. බොහෝත මිදන්ති යථාභූතන් සම්මපඥාය දෙස්වා බොහොතස්ස නිබිදාය විරාගාය නිරෝධහාය පටිපන්නෝෝන්න අර දිට්ටිකත සූත්‍රයේ සම සඳහ වුණ. ඒ එක ද සඳහගනේ බොහතම් බහොත වෝ දිස්වා බහතස් නිබදදා රාගා නිරෝධයි පටිපනු බහොතේ හතයක් වසේම දැකළයි බහෝතය කෙරෙහින්නවා ඇල් කලකිරීමම් පිණස නොවැල්ම පිණිස විරාගය පිණස නිරුද්ධවීීමම් පිණස පිළිපදවා කියල එතන කියන බොහොතමිදන්ති යතා බොහතන් සම්මප ප්ඥා දිස්ම මේ බොහෝතයක් හටගත්තු දෙයක්ඌූ දෙයක් හැටියට යතා ස්වභභාව යතා බොහුත ඇති සැටීම් දැකලා සම්මප ප්ඥා දෙවුණු කර ප්‍රඥාව මේ දකින්න ඕනේ දිස්වදැ මේ කයයාපිට ආහාරපත්තියෙන් හටගන්නවා කියන එක හොඳට ප්‍රකට දෙයක් මේ කය ආහාරයෙන් පවතිනවා කියන සකස් වනවා කිය තේරුම් ගන්නවා කියන එක නෙමේමේ. ඒක තේරුම්ගන්න අපිට විද්‍යාශනුත් දන්නවා එක කවුරුද්දන්නවා අය ආහාරයෙන් පවතින්න කියලා. ආහාර එවිදිහට මේ හටගත්තු ස්වභභාවේ තේරුම්ගන්න එක නෙමේ මේ දෙවුණුකරපු ප්‍රශ්නාවෙන්. දැකලා මේ බොහුතේ බොහුතයක් හැටියට බොහෝතස්ස නි්බිධය විරාගය නිරෝධය පටිපන්නු හොට මේ බොෝතය කෙරෙහි කලකිරීම පිණස අවෝධයෙන් කලකිරීමම් පිරිස නොවැල්ම පිරිස නිරුද්ධවීම පිරිස පිළිපන්නේ වෙයි. අන ඉටපසගේන තදාහාර සම්භවන්ති යථ අභූතන් සම්ම ප්ඥායි පස්සති. ඒ සකස්වීම ඒ හටගත් හටගනීම එක තදාහාර සම්භවන්ති තන් ආහාර සම්භවන්ති අතාභූතන් සම්මප ප්ඥාය පසු ඒ බොහුතේ සකස්වෙෙන ආහාර සම්භවේ ආහාරය ප්‍රත්තිවීමෙන් තමයි ඒ බහුතේ සකස්වෙන් බොහුතේ ඒ වූදේ ඒ සකස්වුව වෙන්නේ ආහාර ප්‍රත්ති හේතු ප්‍රත්තිමනොද ආහාර කබලින්කාර හාර ඕලාරික සුකුම් එකැන් ගොරෝසු සවුම් කබලින් කාර ආහාරය මෝලාරික සුකුම කබලින්කාර ආහාරය පස්සෝ දොතියූ ස්පර්ෂ හාරය දෙවෙනි ආහාරේ මනෝ සංචේතනා තුංගෙන ආහාරේ විඤඥාරය හතරවෙනි ආහාරය එතකොට ඒ ආහාරවලින් තමයි මේ බොහෝතය සකස් වෙන්නේ එක ඇන මේ සකස්සීම වෙන්නේ හට ගැනීම වෙන්නේ ආහාරයෙන් අන්න ඒ එක දකිනව කියන තද හාර සම්භවන්ති යතා බොහතන් සම්මප්ඥාය පස්සුති. මේ බොහුතේ සකස් වෙනක ැන මේ අපිට මේ සත්තු බව උපදන්නේ. මේ ලෝකයේ බව සකස් වනෙෙනත අපිට මේ දුකක් කියල දෙයක් සකස් වෙන්න අපේ ජීවිත. මේක ආහාර ප්‍රත්තිය හේතු ප්‍රත්තිේ නිකරුණේ එ මේක හේතුවක් නිසාන්නේ අපිට මේ දෙයක් විදිහෙට දුකක් වැටහෙන්නේ අපටත්තුවයෙක් විදිහෙට මෙතන පුද්ගල බවක් වැටහෙන්නේ. අපිට මම කියලා මෙතන පුද්ගලයක් ඉන්නවා කියලා වැටහෙන්නේ දුකක් කියලා මේ ඉස්මතුයෙන්න්නේ මේ බොහොතයක් විහයට ස්තරම ගන්නකිව මක සකස් වූ දෙයක්ඌුවක් කියලා ගන්න කිව්. අන්න එක ආහාර සම්භවයෙන් තමයි. කණබොන ආහාරය විත රක් නෙමේ. ආහාර සම්භාවෙන් අර කියපු කබලින් කාරහාල සියුම් ගොරෝසු. ඉ පස ඉස්පර්ෂහාරය ඉරි පස මනෝ සංචේතන ආහාරේ විඤ්ඥා ආහාරයකෙන් ආහාර හතරම්ම සකස්වුවක් මේක කියල යතා බොහුත වසේ දකින්න කියලා. අන තදාහාර සම්භවන්ති යථභෝතන් සම්මප ප්ඥායි දෙස්වා ආහාර සම්භවස්්‍ය නිබ්බිදාය විරාගාය නිරෝධයි පටිපන්න හෝති. මේක ආහාර සම්භවයෙන් ආහාර ප්‍රත්තියෙන් සකස්වෙන්නේ කියල යතා බොහුත වසයෙන්ම දැකලා ඒ ආහාර සම්භවේ ගැන ඒ ආර ප්‍රත්තියෙන් හට ගැනීම කෙරෙ ඒ සමුදය කෙරෙහි සම්භවය කෙරී අනආහාරය ගැන පෙනලද දිකෙනවන භූතානංවා සත්තානන් ටිටිය මේ භූත සත්වයන් එකැන සකස්සු සත්වයන්ගේ ටිටිය පැවැත්ම පිණසත් සම්භවේ සී නංවා අනුගහය සම්භවය එකැන පැවැත්ම සොයන සත්වයන්ට පවැත්ම අපේක්ෂා කරන සත්වයන්ට අනුග්‍රහා පිණසත් තමයි මේ ආහාර හතර කබලින්කාර ආහාරය ස්පර්ෂාහාරය මනෝ සංචීතන ආහාරය එවගේම විඤ්ඥා ආහාරයගෙන හාර හතරම ප්‍රත්තිවෙන්නේ. පැවැත්මකට භවකට දකොට ඒ භවය තුළ ඒ පැවැත්ම භවය නිසා බවපච්චයා ජාතියන්න සකස් වෙනවා හටගන්න ලෝකයේ සකස් වන පුද්ගලයේ කඋපදිනව පුද්ගල බව සත්ව බවක් උපදිනෝ මම බවක් උපදිනෝ දුක උපදිනෝ. අන්න බහපච්චයා ජාති අන්න බොහුතය ආහාර ඒ පැවැත්මට ආහාර අනුග්‍රහ කරනවා. ආහාර අනුග්‍රහ කරනවා. අන්නේ ආහාර කෙරෙහි ආහාරවලින් හට ගැනීම කෙරෙහි ආහාර සම්භාවය කෙරෙහි. ආහාර ප්‍රත්තියෙන් මේ භවය. කර මනත්ම මේ රූපය එහමනැතා මේ බහුතේප පැවතීම කෙරෙහි ආහාර සම්භවය කෙර හාරය සමුදයවීම කෙරෙහි සමුදය කෙරෙහි හට ගැනීම ගැන නිබ්බිදායි කළකිරම් පිරිස විරාගය නොවල්ම පිස නිරුද්ධවීම පිරිස පිළිපද වඕන කිය. ඉරි පසිේ නව තදාහාර නිරෝධ යම් භූතන්තන් නිරෝධ ධම්මන්ති අතා භූතන් සම්මප ප්ඥායි පස්ස සාරිපෘත්‍යයන් වහසේ බුදුරජාන් වහන්ස ඉස්සරහමයේ ධර්මයම පහැදිලි කරන්න. කොහොමද ඒ ආහාර සමුදයට හේතුවවෙච් ආහාර කබලින්කාරහර ස්පර්ෂාහාර මනෝ සංචේතනහාර වි්ඥානහාර එකට අප තේරුම්ගත්වත් කබලින් කාරආහාරය කෙලික න ගොරෝසු ආහාරය එතකොට මේ කණබන ආහාරවිත රක්නෙම මේ තැනදී කණබන ආහාරවිත රක් නෙමි අපිට ඇසට කණට නාසයට දිවට කයට මනසට ගෝචර වෙන පටිග නිමිති එකන මේ ගැ හැපවෙන ගොරෝසු ස්වභභාවෙන් තියෙන හරි සවුම් ස්වභාවෙන් තියෙන හරි පටිග නිමිති එමනත්ත කාම ගුණ මෙන්න මේවා තමයි මෙතනදී කබලින් කාර ආහාරය විදිරි දැන් ආහාරෙත් අදැම කබලින් කාරආහාරය ගැන සඳහන්කරත්ද අවබෝධ කරපු තැන පංච කාමයම අවබෝධ කරවා කියලා තියෙන පිරිසිඳ අවබෝධ කරනවා කියලා තියෙනවා එතකොට පංච කාමය අපිට හටගන්නේ ආහාරයෙන් විතරක් නෙමේ කණබන ආරය විතරක් නෙමේ අපිට ඇහැට පේන රෝපෝසි කනට එහනෙන ශබ්දෝය නාසිර දැන්න ගඳසුව දිවට දෙැන රස කයියටට ලබෙන පහස ට තන අරමුණු කියන මේ සියල්ල ඔස්සේම මේ පංචකාම කාමය කියන එක හට ගන්න සංකල්ප මේ රාග හට ගන්න. එතකොට අන්නහි ගැටෙන නිමිති පටිග නිමිති එක ගොරෝස වසේ නුත් තියනවා ගොරෝසු එක වසයනොත් ඕලාරික වසයනුත් තියනවා සෙවම් වසයනුත්තඒ පටිග නිමිති අපට ගෝචර වෙන. කණට නාසිරදිවටයටයට අපිට ගොරෝස් වසයගේ පටිගනිමිති මොන ගැහෙනවා මනසට අපට ඒවා සංඥාාවසයෙන් සියුම් ඒ කබලිින් කාරහාරය ැ පටිගනිමිති අපිට ගෝචර වෙනවා එකැනඒ ආහාරය අපිට ප්‍රත්ති වෙනවා අ විදිහට කබලින් කාරහාර එකැන් අපට පැවැත්ම සකස් එක අපිට මේ පුද්ගල බව අපිට මේ ලෝකය උපදින්නේ අන්නේ ඒ තැනැනෙ ඇස ඉස්සරහට රෝපයක් ආවහම කන ඉසරහට ශබ්දයක් කාවහම් නාශඉස්සරහට ගඳසුව දක්කාව හම දිවස්සර රසයක් කාවහම අ කයට පහසක්කාවහම තමයි මේ ආයතන ඉන්ද්‍රිය පහට අරමුණු පැමිණීමත් එක්ක චක්කොංච පරිච්ච රපයේ චොපජ්ිති චක්කු වින්න ඇසත් රෝපයත් විඤ්ඥානයත්ඇසත් ්‍රෝපයත් නිසා විං්ඥානය උප දින ඒතුන එකතුවය විස් පර්ශයයිස් පස්සපච්චය වේදනා කියන තැනින් තමයි අප ලෝකයේ හටගන්න ස්පර්ශපත්තිය වේදනාව වේ කියන තැනින් තමයි සැප දුක උපේක්ෂා විඳීම් හට ගැනීමත් එක්ක තමයි අප ලෝකේ දුක සත්ව භාවේ මේ සියල්ල අපිට උපදින්නම පැවැත්ම. තොරන්නේ පැවත්මට අර ඔලාරික ආහාර ගොරෝස් නිමිති පටිග නිමිති අපිට පවතින්ට අනුග්‍රහ කරනවා ආහාරයක් වෙනවා එකන එකට රොකුල් දෙනවා මේ කය පවතින් අපට කණබන ආහාර රොකුල් දෙනවා වගේම ආහාර කියලා අර්ථය මෙතන ප්‍රත්තිය කියන අර්ථය හේතුකය අරථය අනහෙම අපි මේක තේරුම් ගන්නට ඔොන එතකොට අන විදිහට මේ අපිට පැවැත්ම මේ මම කියන පුද්ගල බව සකස්වවෙන්න ලෝකයේ සකස්වන්න මේ විදිහට මේ පටිග නිමිති බලිින් කාර ආහාරය ගොරෝස වසිය අන මනසට එනකොට රූප සබ්ද එ සංඥාසිය රූප සඥා සද්ද ස්ඥා ගන්ධ සඥ රස සඥ පොට්ටබ සඥා කියනෙ ගත්තු ඒව උපාදාය රූප වසී මනසට ගෝචර වෙන එතකොට ඒ සවුම් වසයෙන් අපිට ගන්න පුලුව එවිදිහෙට රූපයේ දිහාන මට්ට මේේදී ත්‍රෝපය ඉස්මත්තු වෙනවා අ රූපය රුපනය වෙනවා රෝපය ගැන බුදුරජාන් වහන්ස පෙල්ල දෙන්නේ රපතිීතිකෝබික්වේ සස්මා රපන්ති ච්චති. රෝපයේ රුප්නය වෙනවාගේ නරුතෙන් තමයි රෝපය කියන කියන රපති සීතල සීතේන පිරුපති උන්හේන පිරුපති ජිගච්ාය පිරුපති සීතලින් උනුසුමින් රුප්පනය වෙන කිය රෝප ස්මතු වවා රෝපේ ්‍රකට වවා මතු වෙනවා. අන්න බඩගින්නෙන් පිපාසේ මේ විදිහෙට මැසිමදුරු පහසින් මේ අපට රෝපේ ඉස්මතු වෙන මතුව වෙනවා රෝපයක් කියනක අපිට ප්‍රකට වෙන්නේ දැනෙන්නේ. ගෝචර වෙන්නේ ඒ කරුණුනෝලිින් අන්නේ එන ඒ නෙමිති ඒ ඒ නිමිතිවීම තමයි අපිට මෙතනදී ආහාරය ගන්නකුටත් ඒ විදිහට අපිට පටිග නිමිති පැවැත්මට අනුබල දෙනවා. අන්න කබලින් කාරහාර එහෙම පැවැත්මට උපකාර වෙනවා. ඉළඟට ඒත්ඒ එකම්ම තමයි ස්පර්ශාහාරයේ පිග. ත් එක්කමහි පටික නිමිචිත් එක්කම හමනත කාම ගුණත් එක්කම ඉස්පර්ශයක් චක්කුංච පටිච්ච රූපේච උපජිත චක්කු විඤ්‍යා විඤ්‍යානයේ ඇසත් රෝපයත් නිසා විඥ්ඥානය උපදදිනකුට ස්පර්සය සකස් වෙන පටික නිමිතත් එක් ස්පර්ශය වෙන. අන ස්පර්ශ හාරය පැවැත්මට ඉස්පර්ෂය ඇතිවීමත් එක්ක වේදනා ඇතිවීමෙන් අපිට මේ පුද්ගල භාවය මම කියන බව ලෝකය දුක සකස් වෙන පැවැත්ම පැවැත්මට ඉස්පර්ශය අනුගලහ කර නොරුකුල් දෙනවා ආහාරයක්. ඉළඟට මනෝ සංචේතන ඉට පස්සේර ස්පර්ෂ ප්‍රත්තියෙන් ටක්කුච පටිච්චරූපේ චප පපජිති ක්කු වි ාන තුොන එකතුවීම තිනම් සංගති පස්සු පස්ස පච්චේවේදන ඉස්පර්ශපත්තියෙන් ේදනා විදින දේට අනු විදනදේ හඳුරගන්න හඳනගත්තු දේට අනු චේතනා බාල කරනවා කියන්නේ. අපිට දකිනදේ හෝප්පයක් පොතක් පෑන මේසයක් පුටුවක් කියලා බුදුපිළිම වහන්සේ කියලා සකස් කරන්නේ චේතනාවකි. එක සකස් කරනු අනෙමි. එක කන මේ සකස් කරනවා අනෙමි එක මනසිං අපි සකස් කරන්න. එකනට ඇහැට අපිට පොතපේනෙ නෑ අපේ පොතක් කියලා ගන්නේ අතීතය මත පිහිට ලතීතය දැකපු නිමිති එ ඇරගෙන අතීත මතකයා නැරගෙන වර්තමානයේ දකිනදේ පාදකරගෙන අනාගතය අල්ලගෙන අපි මේක චේතනාත්මක ගොඩ්නගල තමයි පොතක් කියලා ගන්නේ කෝප්පයක් කියලා ගන්නේ බොදු පිළිමහස කියලා ගන්න මේක ඇහැට ඒවිදිහට ඒ නේරණය කරන්න පුලුවන්කමක් නැහැ. අන්න චේතනා මනෝ සංචේතනාවන් එවිදිහට අපිට මනු සංචිත මනසින් සකස් කරන චේතනාවන් අපේ පැවත්මට අනුබල දෙනෝ. අන විඤ්ඥානය හැමතැනදීම වැඩ කරන දැන ගැනීම. මෙ විදියට මේ ආහාර හතරෙන් තමයි මේ පැවැත්ම භවය බොහෝතය සකස්වෙන්. අන්න එහෙම සකස්වෙන දෙයක් කියලා මේක බොහෝතම් බොහොතතව පස්සත මේක සමුදයේ මේ පුද්ගල බව ආත්ම බව මම බව මේ දුක ලෝකය ම නැත්තා සත්ව බව මේක මෙවිදියට සකස්වෙන දෙයක් හේතු ප්‍රත්තියන්ගෙන් ආහාරයෙන් සකස්වන දෙයක් කියලා සේකයා දකිනවා. එම දැකළයි ආහාර සම්භවය කෙරෙහි ඒ ආහාරන් සමුදේවීම කෙරෙහි නිබ්බිදාව පෙනස විරාග ප නිරෝධය නිරුද්ධවීම පිණස පිළිපදිනවා. ඉට පසේ ආහාර නිරුද්දවීමක අනවබෝධය තුළ තයි ආහාර පත්ති මේ ආහාර හතරෙමක සමුදේවෙන සකස්වෙන්නේ. අන ආහාර නිරුද්ධවීමෙන්, අවිද්‍යාව නිරුද්ධ වෙලා තන්හාාව නිරුද්ධයෙනකොට තමයි මේ ආහාර පවතින තන්හාවෙේ. මේ ආහාරට තන්හා ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ ආහා ප්‍රත්තියන් මේ විදිහර බොහුතය සකස් වෙන්නේ. දෙකොට අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැන. අවිද්‍යාව නිරුද්ධ ච්ච තැනම එක සමුදේ වෙන නෑ. සකස්වෙන නෑ නිරුද් වෙලා යනවා ආහාරයෙන් මේ පැවැත්ම මම බව පුද්ගල බව ලෝකය දුක සකස්වෙන්නේ අවබෝධයට පත්වෙච්ච තැන. අන නිරුද්ධ වෙන අන්න යම් බොහතන් තන් නිරෝධ ධම්මන්ති අතාභූතන් සම්මප ප්ඥායි පස්සති. නිරෝ යම් භූතන්තන් නිරෝධ දම්මන්තිය අතාාභූතන් සමප ප්ඥාය දිස්වා නිරෝධ දම්මස් නිබ්බදාය විරාගය නිරෝධ අයි පරිපන්නව හෝති අන්න ඒ ආහාර එකන සමුදයට හේතුවිච් ආහාරණය රුද්ද වීමෙන් සකස් නොවීමෙන්හාර යම් බහෝතන්තන් නිරෝධ ධම්මන්ති අතාභූතන් සම්මප පඥායද ඒ හටගත්තුදේ නිරුද්ධ වෙලා යනවා කියන ස්වභාවේ ඒ ධර්මය ඇති සැටියෙන් දැකලා ඒ නිරෝධ ධර්මය කරෙහි අවබෝධයෙන් කලිකිරීම පිස නොවැල්ම පස නිරුද්ධවීම් පිණිස ප්‍රතිපදාවේඉදනවා. එකන පතන ති නිරෝධ ධර්මය කරෙහි එක එක නිුද් වවා කියලා තේරුම් ඇරගෙන නිරෝධ ධර්මය කරෙහි නිරුද්ව වෙන ස්භාවය කරෙහි අවබෝධන් කලකිරීමට නොවැල්ම පිණිස ප්‍රතිපදාවේදෙනවා කියෙනවා කියන්නේ ඒ නිරුද්ධවීම් පිණිස ඒ නිරුද්ධවීම පිළිබඳවත් ඇලෙන් එනැහැ ඒ පිළිබඳවත් ඒකත් මමායනය කරන්නේ නෑ ඒ අවබෝධ ඥානය පවා ඒ දෘෂ්ටය පවා අපි කලින් දේශනාවලදිී මහා තන්නහා සංක්‍යයාදී දේශනාවලදි මේ වැටහීම පිළිබඳව මේ හේතුපල න්‍යායි වැටහීමේ නොවන පවා ඒ නිරෝධ ධර්මය පවා ග්‍රහණය කරගන්න අල්ලගන්නේ එක ධනයක් කර ගැ නෑ. ඉතින් සාරිපෘත්තයන් වහන්සේ තමයි සේකයා සකයා කටයුතු කරන විදිහ කෙල කියෙන ඒවන්කෝ බන්ති සේකෝ හෝති මෙහෙමයි ස්වාමිනිස් සේකයා කටයුතු කරන්න. කතංච බන්ති සංකාත දම්මූ හෝති කොහොමද ස්වාමිනිස් රහතන් වහන්සේගේ පැවැත්ම බොහුත්ත මිදන්ති බන්තිය යථාභූතන් සම්මප පඥාය පස්සඇති ස්වාමිනි මේක සකස් වුවක් කියලම රහතන් වහන්සේ දකිනවා. බහෝත මිදන්ති යථාභූතන් සම්මප පඥාය දෙස්වා භූතස් නිබ්බිදා විරාගා නිරෝධ අනුපාදා විමුත්තව හෝති රහන් වහන්සේ ස්වභා වෙතවා මේක සකස්වුවක් වූවක් හටගතු දෙයක් විදිහෙට යතා බොහොත වසයම දැකලා බොහොතේ කෙරෙහි ඒ සකස් වූදේ කෙරෙහි අවබෝධයෙන්ම කලකිරිලා. ප්‍රතිපාව වෙදුන සේකක් ැට දැන් අවබෝධයෙන්ම කලකිරලා නොවැරිලා ඒ බොහොතේ නිරුද්ධ කරලා අනුපාදා විමුත්ව හෝද ඒ එකට උපාදාන රහිතව ඒකෙන් නිදහස් වෙනවා. තදාහාර සම්භවන්ති යතාභූතන් සම්මප ප්ඥාය පසතිමක ආහාරයෙන් සම්භවය වෙන්නේ සකස් වෙන්නේ කියලා යතාබොහුත වසෙන්දා කියෙනවා මේ බොහතේ සකස් වෙන්නේ හේතුවන්මත ප්‍රත්තිී අනුමනුවදී කබ්ලිංකාර ආහාර පස්සාහාර මනු සංචේතන ආහාර ඉළඟට වි්ඥානාහාරකයෙන් ආහාරයෙන් මේක සමුදේ වෙන්න මේ බොහතේ අ ඒ එවිදිට දැකලා තදදා හාර සම්භවන්ති අථාභූතන් සම්මප්ඥාය දිස්වා ආහාර සම්භවස්්‍ය නිබ්බිදා විරාගා නිරෝධ අනුපාදා විමුත්තුව හෝති. ඒ ආහාර සම්භවය කෙරෙහිත් අවබෝධීම්ම කලකිරලා නොවැරිලා නිරුද්ධ කරලා අනුපාදා විමුත්ව හෝති එයින් ඒ සම්භවේ ඒ සම්භවයට හිතුවෙන් ආහාර වලින් ඒ ආහාර නිරුද්ධ කරලා උපාධන රහිතව නිදහස් වෙන සේක ප්‍රතිපදා ේදිල තමයි මේ තත්වර හතන් වහන්සේ පත්වෙන්. අනට පස්සේ තදාහාර නිරෝධායම් බෝතන් තන් නිරෝධ දම්මන්ති යතාබෝතන් සම්මපඥාය පස්සති. ඒ හටගැනීමට හේතුවෙච් චාහාර නිරුද්ධවීමෙන් ගැනව අවිද්‍යාව අවබෝධය ඇතිවීමෙන් තන්හාාව නිරුද්ධව වෙනකට යාහාර නිුද්ධවීමත් එක්ක මේ බහෝතය සකස් වෙන්න නෑ. අන්න ඒවිදිහෙට ඒ සකස්සුව නිරුද්ධ වෙලා යන්න ස්වභාවෙන් යුක්තයි කළ ඇති සැටියෙන් දෙවුණු කර ප්‍රඥාවෙන් දකිනවා. එහෙම දැකලායි නිරෝධ ධර්මය කෙරෙහින් අවබෝධයෙන් කලකිරලා නොවැලිලා එක නිරුද්ධ කරලා අනුපාදා විමුත්තුවෝ හෝති. ඒනුත් බැඳීම් රහිතව උපාදාන රහිතව නිදහස් වන ඒවන්කෝ බන්තේ සංකාට දම්මෝ හෝති. ස්වාමිණි මෙහෙමයි රහතන් වහන්සේගේ හැසිරීම ස්වභාවේ. ඉතිකෝ න්තේය ත්තම් පාරායන ජිත පං් මේකට තමයි මේ අර්ථෙන් තමයි අපගේ භාගතුන් වහන්සේ පාරායන වගේ අජිත පං්ඥයේදී ඒච සංකාාත ධම්මාන්සේ ඒච සේකා පුත්හු ඉදිහ තේසම් මේ නිපකෝ ඉරියන් පුට්ठෝ පබ්රුව හි මාරිසාතී කියන ගතාව දේශනා කළේ. ඒකනේ සංකාාත දම්ම වූ කැන සෙල්ල බැනවින් අවබෝධ කරපු රහතන් වහන්සේ මේ ලෝකී බොහෝසයින් වාසයකන සේක ශ්‍රාව ක කියය නුත්. සේකා බහුලොව් සේක ශ්‍රාවකයන්ගේ විහරණේ ගැන අජිත මානවකයා පවසන්න කියලා ඉල්ලා සිටිය මෙන්න මේ අරථය පැහැදිලි කරගන්න කියලා එතනද සාරිපපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහසිදරී පවසා සිටිනෝ ඇතකොට මට ස්වාමිණ මෙන්න මෙහෙමයි මේ කාර ගාථාව අර්ථය සංකිත්තයෙන් සංශේපයෙන් වදාල රනාව විස්තර වයෙන් තේරෙන්න්නේ කියන අන්න ුදුරජාන්හන්සාදුසාධ සාරිපොත්ත බොහො ොහොඳයි බොහොම ොදයි සාරිපොත්ත ෝකේ අටේ ොම තමයි කියල බදුජාණන් වහන්සේ සාරිපපුත්තයන් වහන්සේ ඒ විග්‍රහ කර විදිහටම මේ අරථය මතු කරලා දෙනෝ. ඉතිං අන්න එතකොට අපිටත් මේ බොහෝත සෝත්‍රයේ ඔබත් නැවත කියවන්න නැවද ඇසුරු කරන්න ධර්මය සජ්ජායනා කරන්න භාවිත කරන්න නුවනින්විමසරන්න පිට තියෙන්න මේ එක බහෝතය බහොතම් බහොතෝ පස්සති මික සකස් වුවක් වසයෙන්ම දකින්නක සකස්වෙෙන් ආහාර ප්‍රත්තියෙන් කියෙල දකින්න ඒ ආහාර අවබෝධයට පච්චලා නිරුද් විච්ච තැන ඒ ආහාර කෙරහි තන් හා නිරුද්ධ විච්ච තැන සකස්වෙන නෑ නිරද්ධවී යන ස්ොභාවෙන් යොක්තයිමේ පැවැත්ම අන බව නිරෝධෝ නිබ්බාන බව නිරෝධ ජාතින රෝදෝ ජාති නිරෝධ ජරාමරණ සෝක පරිදිව දුක් දෝමනස්ු පායාසා නිරුද්ජන්ති. ඒ භවය නිරුද්වීමත් එක් පැවත්ම නිුද්වීමත් එක්ක ඉපදීම මේ පුද්ගල බව සකස්වීම මේ මම බව සකස්වීම ලෝකයේ සකස්වීම දුක සකස්වීම සත්තු බව සකස්වීම නිවුරුද්ධ වෙලා යනවා ඒත් එක මේ ජරාමරණ සෝක පරිදිේව දුක්ක දෝමනස් වු පායස කෙන මුලු මහත් දුකම නිරුද් වෙලා යන වන්නේ දිටි දැමීම රහතන් වහන්සේ අත්දක් ෙනවා. ජාතිය ඒ බව පැවැත්ම නිරුද්ධවීමෙන් කියීනා ජාති ජාති සෙවුණනා කියන වභාව ඉපදීමෙන් නිදහස් වනා ජාති ජරා මරණ සෝක පරිදේවයන්ගේ අත්මිදුනා කියනේ සැනසීම ඒ නිවීම රහතන් වහන්සේ ජීවත්වල ඉදදිමත් දැකින ස්වභාවයක් එහෙමනැතුව මරණින් මත්තේ නූපදිනකම් බලාග නිදලා. එකෙන් මරණින්මත්තේ උපදින් නැකන තැනින් නෙමේක අදකි නවීමමුක්තිය. විදිහට අප ධර්මය ඇසත්තන් විදිහට බුදුරජාණන්හැත් ඇසත්තන්ට දකින්න පැදිලි කරපු ධර්ම තේරුම් ගැට ඕවන. ඉතින් අපි මෙිතික්වවෙලා මේ ශ්‍රවණය කරපු මේ උතුම් ධර්මය අපටත් බොහොතේ බොහුතේ වසේම සකස්ස සකස්වුව වසයම යතා බොහුත වසයෙන් ඇති සැටියම තේරුම් ඇරගෙන අපටත් ඇසත්තන් දකින දහම දැක්කලා අප දර්ශන සම්පත්තිය සම්මාධදිිට්ටය ඇති කරගන්ටම මේ දහම්කාරණ කාරයක් ඒවා කියලා අධිෂ්ඨාන කරගන්න අද දින දස්සන සම්පදා සදහම් දේශනාව මේ ආකාරයෙන් ඔබත ගෙනීම සඳහා බැතිබර දායකත්වේ ලබා දෙන්නේ කළුතර දුඩං ගොඩ පදිංචි පෙන්වත් රෝහිණී වේරසිංහ මාත්මය විසින්. ප්‍රධාන අරමුණෝනේ අද දින ජම්මදිනය සමරන තරුෂිකා ප්‍රෞද්ධ දියනයට නිදුක් නේරෝගී සෝපත් භාවය හා දීර්ගාාවස පාර්ථනා කිරීම ගෞතු ද සන දීම තුම් ධර්මවබෝධී කිරීම වාසන උදාවේවා කියන පාර්ථනාව. දිං මේ විදිහෙට උතුම් ධර්මදානයක් සිදු කිරීමෙන් බොහෝදනා ධර්මස්್්‍රවන කිරීමෙන් අප විසින් ධර්මදේශනනාමේ වසි ග ැස්කරගත්තු මේ දදාර පු් ධරමයන් පින්ං ැමති සිලු දෙවියෝ තුර සිතිං නමෝදන් වෙත්වා දෙවියෝ සැපෙන්න් සැේට පත්වෙත්වා දෙවියන්ගේ ආශිර්වාදය පිහිට රැකවරනේ, ඔබැහැම දෙනාට නිරතුරු සලසාධෙත්වා. විියෝධ පාර්ථණනය බෝධීකින් උතුම් නිවනිින් සැනසෙත්වා රැස්කර ගැනට දන සෙලපුරන්න ධරමයන් අදදින ජන්මදිනය සමරණ තරුෂිකා ප්‍රබුද්ධි දේනයට අනුමෝදන් වෙෙත්වා ඒ දේනයට මේ රැස් කලාව පුුණ්්‍යානු භාාවයෙන් බුද දම්ම සංගතුන්ඩුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බලයෙන් දේව රැකවරනින්. එදුක් නේරෝගී සෝපත් භාාවේ දීර්ගයව සම්පස් සැලසේවා. ඒ දේනේ කරන කියන යහපත් කටයුතු. සරප්‍රකාරෙන් සාර්ථක වේවා දැමි සිදුම් පැතුම් විි්ට සිද්ධ වේවා මේි ෞතව බුදු සොසනයේ දීමුතුම් ධර්මාවබෝධී කිරීමේ වාසනාවදාවේවා. රැස්කරගනට ේදන සිලුපපුොනි ධර්මයන් මේ පල්ලවගේ KේP. බේලින් නෝනාමෑැණියන්ට W. A.ේන විරසිංහ පියානන්ට විනීතා වයිල්ලට් විරසිංහ පත්මාමාලනී විරසිංහ සහ සෝමලතා විරසිහ යන සහෝදරියන්ට අනුමෝදන් වෙත්වා. ර්මන සිදු කරන පින්නතුන් නමනුත් ධර්මශ්‍රවනය කළ ඔබ හැම දෙනා නමනුත් අප නමිනුත් මේගේ සෙලු ඥාතීන්ට මේ පින් අයිතිවේවා එසෙලු ඥාතීන් මේ ප්්‍යාන මෝදනාවෙන් සැපන් සැපේට පත්යත්වා මේ උතුම් ධර්මයකෙරේ සිත් පහදවාගෙන සසර දුකින් අත්මිදීමේ වාසනාව ලබත්වා. රැස්කරගානට ේදන සෙලුපෝ්‍ය ධර්මයන් දායකත්වය දැරු පින්නතුන්ගේ පවුල්ලොල සෑම සිලු දෙනාටත් එවගේම පිනොත් දේශකයාණන් වහන්සේටත් එවගේම අපගේ ගුරු දේවෝත්තම මෙවඋතුම් ධර්මය අපට ඉස්මතු කරලා. පිරිසුදු බුද්ධහචනය අපට මේ ඇයි කියල පෙන ලඳන්න්න අපේ ගුරු දේවෝත්තම පින්නොත් ලොකස්වාමින් වහන්සේටත්. එවගේම සහෝදර සේලු පින්වොස්වාමින් වහන්සේලාටත් කල්්‍යාන මිත්‍ර සෙලු ස්වාමින් වහන්සේලාටත් ලක්වාසි ලෝවාසි සෙලු මහා සංගරත්නයට. ින් අනුමෝදන් වෙත්වා පැවිදි අපේක්ෂක සෙලි දූපතුන්ටත් අනගාරිකා මෑනියන් වහන්සේලාටත් ස්්‍රද්ධහ කාර් මනලයේ සෙලු දෙනාටත් ස්‍රද්ධහා මාසික ධර්මදාන සාමාජිකයන්ටත් අප හැදූ වැඩු අපගේ ආදනයේ දෙමවපියන්ටත් අකුරු කරූ ගුරුවරුන්ටත් පෞලල ඥාති මිත්‍රාදී සෑම සලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ මේ සෑම් සෙලු දෙනා නිදුක් වෙෙටවාන, රෝගිවෙත්වාසූ පත්වෙෙටවා දිගා සිරි සම්පත් ලබත්වා සූසේමතුම් දහරමය අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා සාදු 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 හැම දෙනාටම තෙරුවන් සරණයි නමුූ බුද්ධාය.